ඇති මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙන්න නියමිතයි. ඉතින් අනුව පක්ෂයක් විදිහට අපි හැමදාම කිව්වා. අපි නැව හදලා තියෙන්නේ වරාය තියලා නැඟුරන් දාලා තියන්න නෙවෙයි. මුහුදට යවන්න. ඉතින් ඒ වගේ පක්ෂයක් අපි හදලා තියෙන්නේ මැතිවරණ ඉදිරිපත් වෙන්න මිසක් හැංගෙන්න නෙවෙයි. ඉතින් අපි ජනතාව අතරට යනවා. ජනතාවට පුළුවන් ඊළඟ මැතිවරණයේදී තමන්ගේ අවශ්‍ය අපේක්ෂකයාට පක්ෂයට ආණ්ඩුවට ඡන්දය දීලා තෝරගන්න. අපිට නාමිකව තුන්වෙනි පාර්ශ්වයන් වලින් බොහෝ අය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඉදිරි කාලෙදී ගැසට් එක ගැහුවම ලිඛිතව ඒ අය දේශපාලන මණ්ඩලය දැනුවත් කරයි. දැන් මේ කාංචන විජේසේකර එමෙතුමා නම් කිව්වේ වැඩි කියන්නේ බහුතරව කැමැත්ත වගේ තියෙන්නේ ජනාධිපතිතුමාට සහාය දෙන්න කියලා. මත කීපයක් තියෙනවා. ඉතින් පක්ෂයක් වුණාම එහෙමනේ. ඉතින් එතුමන්ලා හිතන් ඉන්නවා එතන බහුතර මතය තියෙනවා කියලා. තව කට්ටියක් හිතන් ඉන්නවා එතුමා නොවෙන්න ඕනේ කියලා. එයා හිතන් ඉන්නවා ඒ අයට බහුතර මතය තියෙනවා කියලා. ඉතින් අපි සාකච්ඡා කරලා විස්තුමක් දෙන්න. ඒ කියන්නේ පක්ෂය දෙකට වෙලාද? නෑ මත තියෙනවා. අපේ පක්ෂ විතරක් නෙවෙයි. අපේ පක්ෂේ මත දෙකක් ආව පළවෙනිවත් ආව නෙවෙයි. ගොඩබේ මහත්තයා දානකොට මත කීපයක් ආව. වෙල්ගම එතුමා යන්නම ගියානේ. ගොඩබේ මහත්තයා දැම්මා කියලා. ඉතින් දේශපාලනේ මත තියෙනවා. බැදී අවසානයේ අපි ගත යුතු තීන්දුව තමයි පක්ෂය පාක්ෂිකයා සහ මේ රටේ අනාගතයේ සුභ සිද්ධිය වෙනුවෙන් අපි තීන්දුව తీරන ගත යුතුයි. එය පෞද්ගලික හෝ කෙටි කාලන අරමුණු වලට නෙවෙයි. ඉතින් දැන් ඉස්සර ඔය මතේ ඉන්නවනම් මම හැබැයි ඉස්සලම ඉන්න. මොකද මාවනේ වඩාගෙන පාර්ලිමේන්තුවේ එහා පැත්තේ යන්නේ හදන්නේ. ඉතින් එහෙමනම් මම හැබැයි වඩාගත්තු මිනිස්සයව මාව තව දුරටත් වඩාගෙන යන්නේ කියලා කියන්න ඕනේ නේද? ඉතින් ඉඳ අපි පක්ෂයක් විදිහට තීන්දුව ගන්නවා. ඉතින් ඉඳ අපි පෞද්ගලික තීන්දුව ගන්නේ නැහැ. ඒකෙන් ඔබතුමා කැමතිත් එහෙම පාර්ලිමේන්තුවේ වඩාගෙන යන්නේ ඒ ක්‍රම මේ වැඩේටද? නෑ මට පීනන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන්, ඇවිදින්නත් පුළුවන්. කැමති කට්ටිය ඉන්නවා නම් මම වඩාගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔබතුමාගේ කැමැත්ත රනිල් මහත්තයා නැද්ද? දෙලිම කියන්නකෝ අපිට ජාතික සංගමය. පැහැදිලිවම මම ඉන්නේ පක්ෂ මතේ. පුද්ගල වාදී නෙවෙයි. ඉතින් අපි පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නෙ නෑ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නෙ. ඉතින් ඒ ඉඳ ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්. වෙනත් පුද්ගලෙක් වෙන්න පුළුවන්. ප්‍රතිපත්තිමය කාරණා මත අපි දේශපාලන තීන්දු ගන්නවා මිසක් පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දුව ගන්නේ නැත. නෑ ඇත්තටම ප්‍රතිපත්ති නෙමෙයිනේ දැන් මේ වෙලාවේ ඇත්තටම දිනන්න පුළුවන් කෙනානේ ඔබතුමාලා දාන්නේ. ඇත්තටම කවුරු දැන් මොද්ද දිනන්නේ? මැතිවරණයක් ජයග්‍රහණය කරනවා කියන එක ප්‍රතිපත්තියක් තමයි. මොකද පරදීනක ප්‍රතිපත්තියක් වෙන්න බෑනේ. ඔව් ඒක වෙන දිනන්න පුළුවන් කෙනා කවුද? අපි විශ්වාස කරනවා අපේ පක්ෂයට දිනන්න පුළුවන්. ඉතින් මේ පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන පුද්ගලයාට තමයි දිනන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා දිනන අපේක්ෂකයා පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන අපේක්ෂකයා. දැන් ඔබතුමාගේ නමත් යෝජනා කරලා නැද්ද? ඔබතුමාලා යෝජනා කරනවා. ඔබතුමාලා හැමදාම අහන වෙනායකෙන් මම ඉල්ලනවා නැද්ද කියලා. පක්ෂයෙන් ඇවිල්ලා දැන් මහින්ද මහත්තයා නැක ඔබතුමාගෙන් කැමතිද කියලා අහන්න කියලා. පක්ෂයෙන් කැමතිද නැද්ද කියලා. පක්ෂයෙන් අහමු අපි ඒක. ඔබතුමා කැමතිද නැද්ද? මම පක්ෂ ජාතික සංවිධායකනේ. ඉතින් මගේ ඩියුටි එක සූට් එක කැමති අයට අඳින්න මහන එක. ඉතින් ඊට පස්සේ ඕන කෙනෙක්ට අඳ ගන්න පුළුවන්. පළවෙනියට මට දීලා තියෙන රාජකාරී ඉෂ්ට කරනවා මිසක් දෙවෙනියට කරන්න ඕන වගෙන දැන් කල්පනා කරොත් පක්ෂ විනාශ වෙනවා. හුඟක් පක්ෂයට විනාශ වුණේ මේ සූට් එක මහන්න දීපුව අය කැඳ ගන්න ගිහිල්ලා. ඉතින් ඒ හින්දා මම කියලා ඇස්ති නෑ. මේ පක්ෂයක් විතර ගන්න ඕනෑම තීන්දුවක් එක්ක අපි ඉන්නවා. නමුත් වැඩි ඉල්ලුමට දෙනවා. අනිවාර්යෙන් පක්ෂයේ බහුතර මතය සහ මේ රටේ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනික වශයෙන් අපි ගත යුතු තීන්දුව විරණ වලට අපි පෙළ ගැහෙනවා. මොකද පක්ෂයේ මතය කියන්නේ කටිස්සර කරගන්න අය නෙවෙයි. මේ 22ත් එක ජනාධිපතිවරණයෙන් කල්යයිද? කාන්තර මතුමගේ අහන් තිබ්බනේ. ඔබතුමාගේ අදහස මොකද්ද ඔබතුමා නීති සමරේ? අපි මැතිවරණ කල් දනවට විරුද්ධයි. ඒක පැහැදිලිව අපි කියන්න ඕනේ. ඉතින් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් හැමදාම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ නේද? බටහිර ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන. ඉතින් මම හිතනවා එතුමා කල් දාන්න මැදිහත් වෙන එකක් නැහැ කලින් එහෙම කරාට. ඔබතුමාලත් කියන අනිවාර්යෙන් ප්‍රීම මැදිවරණයක් ඕනේ කියලා. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මම හිතන්නේ එතුමාලා පස්ස ගන්නවා කියලා. දැන් එතුමාලා මැතිවරණ ප්‍රකාශයට පත් කරන්න බලය ලැබිලා තවම කියන්නේ නැත්තේ පත් වෙලා නැහැ. වෙලාවට කියයි නේද? මොකද මං හිතන්නේ මැතිවරණ කොමසාරිස් සහ කොමසම් බයයි කියලා. මං හිතන්නේ නැහැ. මං හිතන්නේ ඒක ස්වාධීනයිනේ. ස්වාධීන කොමසම්න්නේ. ස්වාධීනව තීන්දුව ගනී. සියල්ලට බලපාලා දෙන්නේ රාහු කාලයේද? සමාජ මාධ්‍යවල එහෙමත් කියන. ඒක මැතිවරණ කොමසාරිස්ගෙන් අහන්න ඕනේ. මැතිවරණ කොමසමට බලය දුන්න දවසේම ඔබතුමාලා ගියා. ඒ කියන්නේ වර්ෂයක වෙනවා කොනේ ජනාධිපතිවරයා මැතිවරණ කාලේ බලය දුන්න පස්සේ ඔබතුමාලා එල්ලුවේ ගිහිල්ලා ඉක්මනින්ම මැතිවරණ දෙන්න ගියා. නෑ අපි පැහැදිලිවම එතුමන්ලාගේ මැතිවරණ රීති රීති සම්බන්ධයෙන් සහ මේ මැතිවරණේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව එතුමන්ලාගේ අදහස් අපි ගත්තා. ඒ වගේම ඉතින් අද මැතිවරණ කොමසාරිස්ට බලය ගිහිලා තියෙනවා. ඉතින් ඒ අයට ඕන වෙලාවට ඒ තීන්දුව ගන්න පුළුවන්. asianmirror.lk